හැබැයි අදමන් සතුට වෙනවා කරදි හදන්න වෙන දූෂණය දූෂනය නවත් අන්න අවුරුදු විසිගානක් මං පාලිමේන්තුවේ තනියම සටන් කරපු කෙනෙක් හැටියට අද මම අද වගේ දසක මඟ දාඩම්බර වෙනවා විගන අධිපත්තුමාගේ වාර්තාවක් අද පාලිමේන්තුවයේ දී සභාගත වුණ. මමත සතුට වුණා එවගේම මේ වාර්තාව දැක්කහම අඩුම ගානේ. මම හිතුවා මේ ක්‍රිකට් ප්‍රීඩාවේ වෙන විනාසය විගනගාධිපත්තුමාට පින් සිද්ධ වෙන්නේ කමිටුට පින් සිද්ධ වෙන්න. මේ රටේ මහ ජනතාවට දැනුවත් වෙලා වෙන්න දවසාද කියන එක මයිතාමත් සතුටුණා. මේක ඇවිල්ලා මොය කටකින් ගිය පොඩි පොල්ලෙල්ලක් විතරයි. මේ වෙච්ච සියලු දේවල් දෙමේ. මේක සංචාරයක වෙච්චි යම්යම් කාරණ සිද්ධි තමයි මේ විගනාතිපත්තුමාගේ වාර්තාාවේ අද පාලිමෙන්න්තුවට සභාගත වෙලා තියෙන්. මම අද ජාති ක්‍රීඩාස් සභාවය සභාපතිවරයා හැටේට ක්‍රීඩාාවල් හැත්තගානක්. සංගම් හැත්තගානක් සමඟ මේ ක්‍රීඩාව වෙනස් මගකට ගෙනියන්ඩ විශාල මෙහහිුමක් දරුණු. එවගේම මගේ අමාත්‍යතුමා ක්‍රීඩාවේ තියන දූෂණය, ක්‍රීඩාවේ තියන වැරදි දේවල් වෙනස් කරන්ඩ විශාල මහන්සියක් ගන්න අමාත්‍යව රයෙක් බවට පත්තලා තියෙනු. ඒක ඉඳ තමයි මම එතුමා මට ආරාදධනා කර පු හම මේ ජාතික ක්‍රීඩා සභාවේ ඒ අනතුරු භාරගත්තේ හරිදේ කරන්ඩ ඇමතිතුමා ඉදිරිපත්වනවානම් පමණක් අපි මේ වැඩේට අතගහමු කිය. අද අපි ලෝකෙ දිහා බලපුහම මාධ්‍ය ගැන් අපි අධි කතා කරනකොට මේ මාධ්‍යයෙන් තමයි ක්‍රීඩාව ගමට ගෙනියන් අපි පහුගේ කාලවල්ලට දැක්කා සමහර මාධ්‍ය තමන්ට ලැබෙන වාසිහින්දා. මේ වැරදි කරන පුද්ගලයන් වහන මාධ්‍යත් තියෙනෝ මේ රටේ. මව ගැන ඉදිරියේ ද කියන්න. දැම්ම ඉක්මං වැඩියව කියන්. එ කාර්ණාත්්‍යෙක් අපි දැනුවත් කරන්න ඕනේ. ඒ ඒ මාධ්‍යවලට ලැබෙන ලාභ ප්‍රයෝජනය හින්දා මේ රටේ ක්‍රීඩාව විනාස කරන පුද්ගලයෝ සියලු දෙනම් මාධ්‍යයන් මේ රට තියනවා. මාස දෙකා මාරක් තුනක් මේ රටේ හිටිය නෑ. ඒක හින්දා මම මේ ගැන කතා කරන්න වැඩිය කැමති වනෙත් නෑ නමුත් මම පහුගගේ කාලේ හුඟාත් ලොකු අධ්‍යානයක් කර ඇයි තමන්ගේ ලාභපෝජන වෙනුවෙන් ඇයි මාධ්‍ය මේ ක්‍රීඩාවල් පාවල දෙන්න කියන එක මට හරි කනගාටුවක් ඇති වුණ. අපි මාධතයෙන් බලා පපුොරොත්තුවෙන් ඒ එකනේ. සරහපසිහ මහත්වල පාලිත පැරම් මහත්වල ක්‍රිකට් ්‍රීඩාවේෆෝ ඩිෆන්ක බැක්ෆඩ ඩිෆන් එක කොයි විදියටද ක්‍රීඩා කරන්න කියලා ගමේ දරුවට රූපවාහිනය නැතුව තේරුම් කල්ල දෙඩ පුළුවන් තත්ත්වයක් කාවා. මාපීගෙන ගත්ත් එහම අපි දැනුවත් වුණේ ක්‍රීඩාවයහෙම මමත් ගමය කෙනෙක් ඇැටියට හැබැ අද තාක්ෂයණ ඇත්තයක මාධ්‍යයට ක්‍රීඩාවල් ආරක්ෂා කරඩ විශාල භගකීමක් තියනවා. තමන්ට ලැබෙන යම් යම් පහසුකම්ින්ද තමන්ට ලැබෙන මුදල්ලින්ද. මම පෞගය කාල දැක්කමේ මාධ්‍ය ඇමත්තුමා කියනවා වගේ හොරු බලවත් ඒ හොරු ආරක්ෂා කරඩ විශාල කැපවීම් කරනු. ම ඉල්ලා සිටිනෝ. අද අප ක්‍රීඩාවේ කොහෙද ඉන්නකෙ ලපි කල්පනා කරන්න අපි ආසියනු තරගාව ලියකට යනවා අපි ක්‍රීඩා අමාත්‍යංශය හැටියට ජාති ක්‍රීඩා සභාව හැටියට අපි තීරණයක් ගත්තා මේ ක්‍රීඩකයෝ යන්ඩ ඕනේ ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයෝ පමණයි කියල. ඒවගේම නිල්ලධාරෙන් අවශ්‍යම නිලධාරෙන් පමණයි කියලා මොකද හැ මේ මුදල්ල යොද වන්නේ ා අමාත්‍යංශයට මුදල් හැබෙනවනම් හැදෙන්නේ වෙනකක් හිදනෙවෙයි මේ රටේ මහාජනතාව ගෙවන බදූලින් අයවයට ලැබල දෙන මුදල්ව ලින්තමයි මේ සංචාරයයන්න. මම ක්‍රීඩකයක් හැටියතත් පරිපාලකෙක් ැටියටත් අපි කමිටුවක් හැටියටත් අපි තීරණයක් ගත්තා විනෝධ සාරිකා යන එක මේ රටේ ක්‍රීඩාව නමත් අන්න ඕනෙ කාලය විල්ල කිය. ජනප්‍රීමම පුදගල ක්න මේ ක්‍රීඩාව හෝ අනි ක්‍රීඩාවල්ල එක්. මට ජනප්‍රිය පෙන්ඩ් ඕනනි නැහැ. හරි දේක ර්ඩ ඕනි. මොකද අපිදැක්ක පහුගේ කාලාලවල්ලෝ සංචාරයනකොට විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් යනවාසාභාගවීම සඳහා. නමු තමද කරඩපාද අපි රටක් හැටියට ආර්ථික තත්ත්වය ඉතාමත් නරක තත්වයක ඉන්න රටක්. අපි අන්දන් ඔලු උත්සගෙන එන වෙඩ පුළුවන්. නමුත් අපි වියදන් කරන හැම්ම මුදලම. අපි කල්පනා කරන්න ඕනනි වියදන් කරයුත්තේ සාධාරණය සඳහ මිස අසාධාරණය සඳහනමේ කියලා. සමමාල්ට ම ැදි ෙන්න්න පුුවන් මුොද සමාලාලට ම ගගේ පාසල වැැදි වෙන්න පුළුවන්. සමාලට මම ගිය මගේ අම්ම තාත වැරදි වෙන්න පුළුවන්. මොකද අපිට ගන්නවේ හරිදේ කරන්න ැ රිද දිරිපත් න්නේ කියෙ නන්ද දවල් පත්තු ම තිනවා ම දන්න අපට ආනන්දෙ නුත් වැදදි දේවල් දුගැන්ුවේගේ අරකටපියාගෙන ඕනම දෙයක් අහකබලාගෙන ඉන්ඩ ගැන්ුවන සමාලට මංගද ජනප්‍රීමම උද්ගලය වෙන්න පුළුවන් ්‍රීඩා අංශෙක්. මෙන මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෙ කාල ඇවිල්ල තියෙනවාද. ඒම නැත්තන් කවදාවත් අපේ ක්‍රීඩාව ඉදිරිට යන්න හම්බේනනෑ. අද බලන්න මේ රටේ තිබුණ ක්‍රීඩාවල්, අද තියන ක්‍රීඩාවල් අවුරදු දහයකට ඉස්සල්ලා විස්සකට ඉස්සල තිබුණු තැත්තේ කකද කොහොදප ඉන්න කියලා. අපි ු ගාක්් පහලට ඇවිල්ල මිස කවදාවත් ඉස්සරහට ග හිල්ලනෑ. ක්‍රික ක්‍රීඩාව ගැන්න මෙ කතාගන සියලුම ක්‍රීඩාවල්. ඒකට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ අපි හරි සැල සුමක් එක්කන මේ ක්‍රීඩාවට යොමු වෙන්නේ. අද මේ කතා කරන්න වෙනකක් ඉදනමේ අද වැදගත් දවසක් මම එකතකින් සතුටු වෙන දවසක් එක පැත්තකින් ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් පොතක් එලිය දැක්වෙනවා. ඒවගේ මං අවුරුදු විස්සක් තනියම සටන්කරපු දේක ජයග්‍රහණයක් අද අපිට හම්බෙලා තියෙනවා. අඩු මගාන මේ රටේ විගනාධිපත්තුමාට මම ස්තූතිවන්ද වෙන. මේ පහුගිය කාලේ ක්‍රිකට ක්‍රීඩා වෙච්ච බැරදි දේ වල්ටිකේ අඩුම ගාන පාලිමිේන්තුට වන් අපිට ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. මං වුව ගැන ඉස්තරාට කතා කරන්න. අද අපේ ක්‍රීඩාෑම තිවරේ කම්බල තියනෝ හොරකම නමත්තන්ට දූෂයෙන් නවත්තන්න හැබැයි හොරු බලපත් ක්‍රීඩෑමත්තුමාාවත් එල් වඩ හදනු. මම අද ජනාධිපත්තුමා එක්ක වැඩකරපු කෙනෙක්. එතුමා මමාත්‍යවරයෙක් වෙලා ඉන්නකොට අවුරුදු පහක් අපේ රටේ අගමැතිබැල්ලා හිටිය. ම ඇතුමාළඟ කිිට්ටුවේ වැඩකරපු කෙනෙක් හැටියට මම දන්න එතුමාටත් අවශ්‍යතාවයක් තියෙනවා මේ රටේ හොරකම දූෂණය නවත්තන්. අර පාර අරගලයේ පටන්ගත්තේ හොරකම දූෂණය නවත්තන්. අද අපි ටමතිවරෙක් න්න ක්‍රීඩාව හොරකම දෂය නවත්. එ මමදන්නවා අපි ජනාධපොත්තුම එතුමාට අවශ්‍යතාවයක් තියෙනවානම් එතුමා කියනවා හොරකම දූෂණය මේ රටේ නවත් අන්න ඕනි කෙල. නවත් අන්ඩ මූලි කඩිතාලමදාන්න පුළුවන් මෙ ක්‍රීඩාවේ. මොකද අපිට යමක් මේ රටට හම්බුනානං හම්බුුණෙ ක්‍රීඩාවේ. එක මල්ලෙ ක්‍රීඩාාව වෙන්න පුළුවන්. බිලිියඩ් වෙන්න පුළුව ක්‍රිකට්වෙන්න පුළුවන්. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අපිට ලබිච්චි විශාලම දායදය තමයි මේ රට ලෝකෙ ජනප්‍රිය රටක් බෝට පත් වනේ වෙනයි හින්දනමේ. මම දන්නේක දක්තියන සිටිමා බ්ඩාරණයක මැතිනිය, ලෝකෙ පලවෙනි අග්‍රාමාර්ථවරිය හැටියට මුල්ලු ලෝකම ැනගත්ත. නොමැද සම්ලුවේත්. ඊට පස්සේ මම හිතන්න මේ රට ජනප්‍රියෝනේ ක්‍රීඩාවේ.